ලර්විත්SDක් සමඟින් මම ජානක දිසානායක මේ ඉස්ක්‍රච් වැඩසටහන සම්බන්ධව කෙරෙන නමවන වීඩියෝව අලින්වීඩියෝ එකෙන් අපි කතා කලා කොහොමද අරාවක් හෙමනැත්නම් ඇරේකක් නිර්මාණය කරන්නේ ඒ වගේම ඇරේ එකකට දත්ත ඇතුළත් කරන්නේ කියලා එතකොට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අරාවක හෙමනැත්නම් ඇරේ එකක තිය දත්ත කොහොමද භාවිතා කරන්න කියලා. ඔයා කලින් විීඩියෝ එක බැලුව ැත්නම් මුලින් ඒ විීඩියෝ එක බලලන්න නැත්නම් මේ වීඩියෝ එකේ කියන දේවල් තේරුම් ගන්න පොඩ්ඩක් අප හසුවයි. හරි එහමනම් අපි දැන් ඉස්ක්‍රේච් වැඩසටහනට පිවිසමු. පිවිසිලා කලින්දවස මම කරපපු ප්‍රෝග්‍රම් එක ම මේ විදිහට සෙව් කල්ල තියනවා ඒ සෙව්කරපු ප්‍රෝග්‍රෑම් එක මම ඕපන් කරගන්න. ඔයාලට මතක ඇති අපි කොහමොකක්ද මේ පෝග්‍රම් එක කළේ කියලා මම එකවතාව මේ පෝග්‍රම් එක නැවතරන් කරලා පෙන්නන්න මේ අහනවා user කෙනෙක් රිගිස්්ටර් කරන්න තමයි ඔන්න අපි දැන් යන්න යගේ නම් අහන Ent new userන මේ වෙනකං අපි දුන්න user 1 234 අපි මෙයාට දෙමු user file කියලා න්න පස්වෙෙන යස එතකොට පස්වර්් දෙක් අහනෝ අපිට මේකට පාස්ුවර්් දෙ එකක් දෙන්න පුළුවන් ඉලක්කම් අකුරු කලව මේ තියෙන පාසුවර්ඩ් දෙ එකක් වුණත් දෙන්න පුළුවන් අපි නිකම් මෙහෙම දෙමු බලන්න මයි එක දෙක තුුණ ඔන්නඔය වගේක දීලාපියෙන්ට කලොත්කවන්් එකර ගිස්්ට වෙනවා මොකද මේ දීපු පාස්වර්ඩ්කේ අකුරු සංඛ්‍යාව අටකට වඩා වැඩි. අපි අටකට අඩු එකක් දුන්නොත් මොකද වෙන්න කියලා කලින් වඩියෝ එක අපි පැහැදිලි කර ඉති මේක ගැන තව ගොඩක් පැහැදිි කරන්න ඕනෑ. මෙතන දී අදකරන්න න ප්‍රක්ටිකල්ලකට ගැලපෙන විදියට මං මුලි මේ පලවෙනි දෙක තුන කියන යුසර්ස්ලා තුන් දෙනාගෙම පස්වර්ඩ් ගොඩක් ගරට මේකෙ විතරක් නමයක් අගට තියෙනවා අනිත් දෙකම සමාන. මම මේ ටික පොඩ්ඩක් වෙනස් කරන්නම් අපි කො බලමු කොහොමද මේ ඇරේකක් ඇතුළි තියන දත්තයක් වෙනස් කරන්නේ කියලා අපිට මේ කරන්න පුළුවන් ක්‍රමකහිපයක්ම තියනවා අපිට ඔන්නම් මේක් ඩලිට කරන්න පුළුවන් අපි ේියබල් කියන තැනට හිල්ල අපිට මේ බ්ලොක්ස් වලින් වැඩේ කරන්නත් පුළුවන් නැත්තම් මේ ඇරේක මත කලික් කරලා මෙන්න මෙතන කතිරයක් කියන අප මේ කතිරයක් ලික් කලො ඒක අයිගෙන මක ගයා ගන්න දැන් එතකොට මොක දවනේ යුසර්ස්ල එක දෙක තුන හතර පහක් ඉන්නවා නමුත් පස්වර්ඩ් තියෙන එක දෙක තුන හතර. එකකොට මේක දැන් ඇත්ම පෝග්‍රෑම්ම එකක් උනාානම් මේ කියය අපි ප්‍රාරිගණක ක්‍රමලයක කරන භාෂාවක් යොදාගෙන හදබපු සොස්ට්‍රය එකක් ුණාන මේ විදිහට වෙන්න නැහැ නමුත් මේ ස්ක්‍රච්වලදදි මොකද වෙලා තියෙන්නේ. පස්වැනි ියට ීපු පස් ඩ් එක හතර ෙනට ගිල්ල තියෙන. තරනි ුසට දී පස්සුවවැඩ් එක තුංවයට හිල්ල තියනවා ඒක නිසා අපි මේ වගේ දත්වයක් වෙනස් කරද්දි හොඳට මතක තියාගන්න ඕනේ අපි වෙනස් කරපු තැනටම අලුත් පාස්ුවර්ඩ් එක ඇඩ් කරන්න දැන් මම මැකුවේ දෙවෙනියට තිබුණ පාස්ුවඩ් එක. එතකොට අපිට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ බ්ලොග් එකකින්. අපි ඒකට යොදා ගන්නවා වන්න මේ ඉසති1 ඔස් පාස්වර්ඩ් කියලාත් මෙට මේ ව බ්ලෝ එකක් තියෙන ඔවු අපිට ඕනි පස්වර්ඩ් කියන ඇරේකට මයි හැබැයි පලවෙනි තැනට නෙවයි අපිට ඕනි කොතන්ටද දෙවෙනි තැනට මතකතියාගන්න මේ ඇරේක තියෙන දත්ත එක දෙක තුන හතර පහ මේ විදිහට අංකවලින් තමයි නම් කල්ලා තියන්නේ ඉndeෙක්ස් නම්බ විදිහට දීලා තියෙන ඉස්ක්‍රක්්වලදි මේ එක දෙක තුන කියලා දුන්නට මතකතියා ගන්න අනාගතයේදී අපි වෙන ප්‍රෝග්‍රමින් කරනකොට එකන ප්‍රෝග්‍රමන් ලැංගරේජ් පාවිච්චි කරනකොට ඇරකක් ඇතුළෙ තියෙන දත්ත නම් කරන්නේ එක දෙකතුන කියලනෙ වෙයි බින්දුව එක දෙකතුන ඒගේ අන්න මේ මුලින්ම තියනෙ එක බිින්දුව විදිහට තමයි සලකන්න. ඒක ඔයාලගේ අමතර දැනුමට මතකතියාගන්න දැන් අපි ස්ක්‍රච්වල දිනම් බිින්දුවක් නෑ අපිටන්ගන්නන්නේ එකෙන් අපි සාමාන්‍යෙන් ගණන් කරන ක්‍රමයටටම තමයි මේකෙදී මේ ස්ථාන අගයන් ගණන් කරගෙනය එක දෙක තුන ඔන්නේ විදිහට හරි අපිට දැම් එතන්ට ඇඩ් කරන්න ඕන පස්සුවඩ් එක අපි මේ විදිහට ටයි් කර ොකක් හරි හොඳ පස්ුවඩ් එකක් දෙමු පස් ඔන්නො වගේ මම දෙනම් දීල අපි මේ බ්ලොග් එක මේ මතක තියා ගන්න ්‍රීන් ෆලක්් එකේ මුකුත්ම නැතු අපි මේ මත මේ එකවතාව කක්ලික්ක කරු ඒකේ අදාළ තැනට ඇඩ්ඩුනා ඔයාලට දැක ගන්න පුළුවන් මේ ඕනිම බ්ලොග් එකක් අපිට ග්‍රීන් ෆ්ලග් ලික් කරන්න ඇතුව මේ වගේ බ්ලොග් එක මත විතරක් ලික් කරු ඒ බ්ලෝ එකට අදාළදේ මෙතන වෙනවා. මං මේ කියල දුන්නේ මේ මොකක් හරි එකක් ඩිලීට් කරලා එම නැත්නම් මෙතනින් අයින් කරලා ඒ වෙනුවට වෙනස් පස්වර්් එකක් එෙමනැත්නම් වෙනත් දත්තයක් ඇතුළත් කරන්න කොහොමද කියනද. මේක ඩිලීට් නොකරම ඔන්න බලන්න තුන්වෙනි එක මොහොමදෙනස්රන්න කියලා බලෝ එක අප පිට වශන අපේකයිකරම්. මෙතන තියනවා රිිප්ලේස්යිටම් අපි දැන් කොයිකද වෙනස් කරන්න. රිිප්ලේස් කියන්න මොකක්ද මුලින් අන්න එක හිතලබල රිප්ලේස් කියන්නේ මාරු කරනෝ වගේ දෙයක් ඒ ගැන යම් ස්ථානයක තිබබුුණ දෙයක් වෙනුවට වෙනත් දෙයක් ආදේශ කරනෝ වගේ අදහසක් තමයි ඒකෙන් එන්න. එතකොට අපිට මොන ස්ථානය තියෙ එකද වෙනස් කරන්න නි. මෙන්න මේ තුන්වෙනි ස්ථානයේ තියන එක. අපි මෙතන දෙනෝ තුන කියලා. මොනෑරේකේද යනේම් නෙවෙයි අපිට ඕනි පස්වර්ඩ් කියන ඇරේ තියන තුන්වෙනි දත්තය තමයි වෙනස් කරන්න ඕනේ ඒක වෙනස් කරන්න ඕනේ මෙන්න මේ විදියට මම දෙන්නම්. Q 3 ප උන්නොයි වගේ පස්ුවර්ඩ් එකක් දෙමු. දීලා මම මේක වතාාවක් මෙන්න මේ විදිහයටට කලික් කරනවා ඔන්න ඔයාල දැක ගන්න ලැබෙයි අ එක දෙක තුන හතර පහයා තාට කිය ති බි්චි පස්සවර්ඩ් එක වෙනුවට මෙන්න මේ වගේ අලුත් පස්වර්ඩ් එකට ඒ මාරුණ අපිටේදේ කරන්න පුළුවන් වුණේ මෙන්න මේ රිප්ලේස් අයිටම් කියන මෙන්න මේ බ්ලොග් එක යොදාගෙන ඉතින් එකොට දැන් ඔයාල බ්ලොග් එකින් එක වෙන වැඩේ ටික ික ගැ ගන්න මේ හැම කරුණක්ම වැදගත් වෙන ඉතිං මතක තියාගන්න මේ දේවල් හරි ඔන්න දැන් මේ වැඩ සටහන එක මේ දක්වා තියන ටික අද කරන්නන්නේ යන ප්‍රක්්ටිකල් එකට ගැලපෙන විදිට මම හදාගෙනීවර. එතකොට අද මොකක්දමං කරන්නේ මේ මෙතන තියන යුසනම් කියන ඇරේක ඇතුළි තියන දත්ව සහ පස්වර්ඩ් කියන ඇරේ ඇතුලි තියෙන දත්ත භාවිතා කරලා යම් දෙයක් කරන්න තමයි මම හදන්. හරි අපි මුලින්ම මෙ තැන්ට වෙන මම වැඩ සටහනක් නිර්මාණය කරගන්නා වශ්‍ය වෙනවා. තැ ග්‍රීන් ෆලක්්බ්ලොග් එක අපී යොදාගෙන තියෙන්නේ මේ ක්‍රියාවලේ එකැනෙ අලුත් යුස කෙනෙ ක්‍රගිෂ්ට කරන්න නම් අප ග්‍රන් ලක්් එක ලික් කරොත්තමයි ඒ එක වෙන්න. ඒක නිසා මම් මේ ඉවෙන්න්ස් වලතියන ව Disස්ඉස්යි් ලික්් කියන මෙන්න මේ බ්ලොග් එක යොදා ගන්නවා ඇතකොට මේ ග්‍රීන් ල් එක කලික් කරා කියලා මේ කොටසරන් වෙන්නේ නෑ. මේකරන් මෙන්න මොක්තලොද්ද අපි මේ ස්පයිඩ් මත කලික් කරෝ මේකොට සොහොම ගමු ඊට පස්සේ අද කරන්න යන පෝග්‍රම් එකට මට අවශ්‍ය වෙනෝ වේරියබල් දෙකක් ඇරේස් නෙවෙයි මොනොවද වරියබල් මේකත් මෙතනම යොදාගන්න එක හොඳයි මොකද ඇරේකක් සහ පේරියබල් එකක් අතර තියෙන වෙනස මොකක්ද කියලා පයාලට තව දුරටත් පැහැදිලියනෝ මේ වීඩියෝ එක බැලුවට පස්සේ අපි මොකක්ද කරන්නේේියබල් කියනක ැ කලික් කරනවා ලික් කරලා මම දැන් යුසනේම එකක් සහ පස්වර්ඩ් එකක් තාවකාලිකව ගබඩා කරන්න වේරියබල් එකක් මට ඕනුහෙනවා මම මේක දෙනවා UN කියලා කෙටි නමක් දෙන්නම් මොකද වෙලාවයන නිසා ඔන්න UNන් කියලා වේරියබල් එකක් හැදුවවා ඒක ම මම තව එකක් හදනවා පස්වර්ඩ් කියලා පි දෙමුකු මේ වගේ නමක් දීලා ඔන්න ඒකත් තෝකේ කලා දැට දෙැකගන්න ලැබේ Uුව කියල වේරියබල් එකකුයි පාස්වර්ඩ් කියල ේරියබල්ල එකකුයි තියෙනවා. ඔන්න ඔතන්ට වෙන ගං හර ඊට පස්සේ මොකක්ද කරන්න දැන් යස රෙජිස්්ටර් වුණ අපි දන්නව සාමාන්‍යෙන් ඔන්න ඊමේල් එකකවන්් එකක් හැදවා කියන්නකු. අපි මුලින් ඊමල්කන්් එක රෙගිස්්ටර් කරන්නෝඕන මොකක්රි ජීමල් හරි යාහු හරි ඔයාල භාවිතා කරන ඕනිම වෙබ්සයි් එක න්න මේල් කකව් එක අපි රෙජිස්ටය කරනවා රෙිස්ටය කල්ලා වැඩේ ඉවර වෙන්න නේ අපි ඒකට ලොගින් වෙන්න ඕනේ ඔන්න දැම් මේේ හදන්නේ ලොගින් වන්න සාමාන්‍යෙන් ලොගින් වෙන කොටයාල දෙන දත්තමනවද එකක් ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස එක හෙමනැත්නම් ඒ යුසනේම් එක විදිහයට ගන්න පුළුවන් ඊළඟට වල දෙන පාසුවඩ්ඩට ඒ දේවල් දෙක ඇතුළත් කරන්න තමයි මම වෙන්න මේ වේරියබල් දෙක නිර්මාණය කළේ ිදන්න ේරියබල්ලහෙට දත්වයක් ඇතුළත් කරන්නේ කහොමද කියලා අපි මෙන්න මේ වගේ ආස් කියන කමණ්ඩ එක ගන්න ම මේකෙන් බ්ලෝ එකක මරං ඉන්නම් එතකොට අපිට වැඩේ ටික් වේගවත් වෙනවා ඔ දන්න ආස් කියන ගත්ත ගමන් ඊීළඟට ඕනි වෙන මෙන ආන්සර් කියන බ්ලොග් එක ඒ නිසාමං ඒකත් මෙම කලින් අරන්තියා ගන්න මොකද අපි දන්න මේ බ්ලොග් දෙකම අනිවාරෙන් අපිට ඕනි වෙන කියලා ඊළඟට මෙතන මුලින් මහන්න මොකක්ද ඔන්න යුසනය එකක් දුන්නා අපි දැන්දන්නවා සටන් මොකක්ද මයිවේියබල් නෙවෙයිය අපි මේ ුවන් කියන එක හැදුවමකොටද යුසනය එක දාගන්නනට අපි දෙනාන්ස එකට ඔන්න විදිට මේ සේට් කලා ඊට පස්සේ දෙවනි වතාවට හනෝ පාස්වර්් එක ඉතන්දිත් මොකද වෙන්නේ මෙන්න මේ වගේ අරගෙන එත්තන මොක්ද PW password එකට වෙන්න ඕනි අපි දෙන ආන්ස එක අපි මෙන්න කේලි චුට්ක් රන් කල් බලම් මොකද වෙන්න කියලා කොහො දරන්රන ගgreeන් Fair එක ලික් කල්ලද නෑ මතකතියාගන්න එහෙම නෙවේ මේ කරන්න වෙන්නේ මෙන්න මේපයි් මත කලික් කලාම ඔන්න Enter username මට කැමති නමක් මෙතන්ට දෙන්න පුළුවන් හැබැයි මම මේ ඇතුලේ තියන්න එකන අපි දැන් ඇත්තටම වෙබසයිට එහකර ගිෂ්ට වෙන්න ගේියාම අපි දන්න ඇතනන්න නිති යුසල කෞව්ද කියලා. අපි දන්නේ අපේ. මම මොකක්ද රෙගිෂ්ටය වෙන්න දුන්නේ. හිතන් මම මෙතනඉන්න යුත්‍රී නං මම දෙන්න ඕන යුසත්‍රී කියනක එක තමයි මගේ නම වෙන්න. ඒදුන් නම ඔන්න මෙන්න මේ Uුවන් කියන තැන යස්‍රී කියලා ගබඩාවුන ඒ දත්වය ගබඩාවුන අපිට දැක ගන්න ලැබෙන. Entද පස්්‍රදපු පාස්වර්ඩ් එක අපි මෙතන එට කරනවා. ඒකත් මෙන්න මෙතන ඇඩ්ඩුුණ දැන් එතන ඉහයා කරන්න දෙයක් අපි කිව්වද නෑ එහම මුකුත් කිව්වෙන එහෙෙනම් මොකද වෙන්නේ වැඩ සටහන එතනින් අවසන් වෙන. එහ මුනාම මොකක්ද වෙන්න ඕන අපි කියනවා මේ හරි යස නම් එකයි පස්වර්ඩ් එකයි දු නොද යාට ලොගින් වෙන්න අපි තිම් මෙතැන්දි ලොගන් වෙනවා කියලා ඇවිත් කරන්න විශේෂ දෙයක් නිර්මාණය කල්ල නෑ අපි ලෝගින් උනාා කියන මැසේජක දර්ශනය කරන්න ආදමු ඒකට අපි මොකක්ද කරන්නේ කන්ට්‍රෝල් කියන තැන තියෙන මෙන්න මේ ඉ එල් කියන මෙන්න මේ බ්ලොග් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ වැල දන්නවදැන් මේ එ බ්ලොග් එක ගත් තම අනිවාරෙන් අපිට කොන්දේසියක් ඕනි වෙන කියලා දැන් අපි බලන්න ඕෝන මේ යුසනයම් එක සහ පස්වර්ඩ් දෙක යන දෙකම ගැලපෙනවද කියලා. අපිට මේකට යොදාගන්න පුළුවන් හොඳ ප්‍රමවේදයක් තමයි මොකද පරිගනකේ මේ යුසනයම් පස්ුවඩ් කියල දවල් හඳුනන්නේෙ නෑ. පරිගණකේට මේ යම් තරමක සංඛ්‍යාත්මක සරූපයකින් අපි දෙන්න ඕනේ. සංඛ්‍යාවක් විදිට අපිට මොකක්ද මෙතන්දි ගන්න පුළුවන්. මේ. අරාව එහෙමනැත් නම් ඇරේක ඇතුළි තියෙන ස්ථානීය අගය මෙන ස්ථානයේ අගය අපිට සංක්‍යාවක් විදිහයට ගන්න පුළුවන්. මොකක්ද මේ සංක්‍යාවක් විදියට ගන්නෝ කියන්නේ කියෙලා වැල ගොඩක් කල්පනා කරන්න ඔන්න හැ නිකං මේ කරන දේහොන්ට බලාගෙනන්නේ ඇත කොට වැෑලට මේක පැහැදිලිවෙයි. දැම් මෙතනද අපි ඇතුළත් කරන යුසනයම් එකේ ස්ථානය අගය මේ ස්ථානයේ අගය අපි ඇතුළත් කරන පස්ව් එකේ ස්ථානයේ අගේයට සමානනම් අපිට හිතන්න පුළුවන් හරි යුසනය එකයි පස්වර්් එකයි ඇතුළත් කලා කියලා මේක මේ සංකීර්ණ පෝගෑම් එකක් එක පටලවා ගන්න එපා අපි මේක මේ ගොඩක් සරල නිර්මාණයක් ඉතිං එතනදි අපිට මෙන්න මේ වගේ සමානලකුණ තියෙන මේ කම්පරිසන් පරේ ඇැසඳුම් කාරක එමනත් නම් සංසන්ධනාත්මක කාරකය අපිට යොදාගන්න පුළුවන් අපි කියනවා මොකක්ද අපි ඇතුළත් කරන UN මෙ Uුව කියනක ඇතුළෙ තියන ඒ දත්තයට අදාළ ස්ථානය අගය ගන්න කියලා මෙන්න මේම් එක මෙ හැස් ලකුණක් දාලා තියන මෙන්න මේ බ්ලෝ එක මේකෙන් කියවා කියවෙන්න මොකක්ද I Number of නෙවෙයි මොකේද Uුව Uුව කියිවරියබල් එක ඇතුළේ තියන දත්තයේ ස්ථානයාගේ කොහෙදිද පස්වඩ ඇතුළ අප යුසනේම් දාල නෑනේ. Uසනේම් කියන අරාව ඇතුේ තියන බද කල බල නොම එ Uුව කියන අපි ඇතුළත් කරපු දත්තය ඒුව කියන තැන තියෙන ස්ථානය අගය සමාන වෙනවනම් මේ පස්වඩ් අපි මේ වගේම තව බ්ලොග් එකක් ගන්නවා අරගෙන මොකක්ද items Number of මෙතැන්ට මොකක් ද දැන්දාන්න වාලට ඉතාගන්න පුළුවන් වෙන්න ඕනේ අපි මෙතන්ට දැම්ම Uුව මෙතනට දාන්නේ මොකක්ද P මෙ මේ පස්වර්ඩ් කියන අපි මෙන්න මෙ තාව කාලිකව නිර්මාණය කරගත්තු වේරියබල් එක තමයි දාන මෙතන නංහරි පස්ව තමයි මෙන්න මේ දෙක සමාන නම්මකක්ද කරන්න ෝනි ඔන්නො තැන්ට මමදානො දැම් මේක තේරුමමකක්දම්පොඩ්ඩම් උඩට ගන්න මේක තේරුම තමයි ID Number of UN in user name මෙන්න මේ Uුව කියලදීපු දත්තයේ ID Number එක user එක ඇතුලේ I Number එක PW කියල දීපු දත්තේ පස්වර්ඩ් කියන තැන ඇතුළෙ තියන නම් එකට සමාන නම් අපි හිතනවා හරියුසනයකයි පස්වර්ඩ එකයි දුන්න කියලා එතකොට අපි එයාට දර්ශනය කරනවා මෙන්න මේ විදිහට මේ බ්ලොග් එක ගමු මේකක්ම තන්ටත් ද නො එකත් ඉති කලින්දාාගමුුව එක අපට ලේසි දැන් අපි මේ වගෙන ගොඩ පැි කර නොන්න ොද දන්නෝ මේක මොකක්ද කියවෙන්න කියලා ඒක නිසා මංහොම දාගත්තා දාගෙන මොකක්ද කරන්නේ අපිට මෙතන්දි අවශ්‍ය වෙනෝ ජෝයින් කියන මෙන්න මේ බ්ලොග් එක අපි බ්ලොග් එකේ දෙෙනවා හෙලෝ හෙලෝ කවුද එන්න මේ යුවෙන් ඩැන් ආපු එක් කෙනානේ අපි කියනවා මෙන්න මේ ුවෙන් හෙලෝ කියලා යුවෙන් යුසනය එක දර්ශනය කරනවා අපිට දැම් මේකට තව කෑල්ලක් ඇඩ් කරන්න ඕන්න හිතන්න දැම් මෙතැන දීලතියෙන්නේ ස්ථාන දෙකයි එතොට කොහොමද අපි තුම්වෙනි කොටසක් මේකට ඇඩ් කරන්නේ ඔයාල හොඳට තර්කාණුකූලව හිතුවොත් ඒකත් අමාරු දෙයක් නෙවේ. මෙන්න මේ වගේ ජොයින් බ්ලොග් එකක් ම අරගෙන අපි මේ කෑල්ල දෙනෝ පලවෙනි හිස්තැනට එතොට මෙතනට අපිට ඇඩ් කරන්න ඕනිි ඊළඟ කොටස අපිට ඇඩ් කරන්න පුළුව මේ විදිහයට අපිට දෙකක් තුනක් හතරක් නෙවෙයි අවශ්‍ය තරම් ප්‍රමාණයක් මේ ජොයින් බ්ලොග් පාවිච්චි කරලා මේ විදියට වචන ඇඩ් කරගන්න පුළුවන්. අපි කියමු හෙලෝ Uුව කියලා මම මෙන්න මේ වගේ කැල්ලක් මුලට දානොකමාව. ඇයි ඒ කමාාවක් දෙම්මි කියලා ඔයාලට දැන්තේරෙන එකක් නේ අපි බලමු රන්නෙනනකොට ඉට පසි ස්පේස එකකුත් කියලා කියනවා. අපි කියනවා මෙන්න මේ විදියට. හෙල්ෝ අපි ඇඩ් කරන යසනේම් එක ඉඩ පස්සෙ U log in suck full ඔන්න ඔය මැසේජ්ජක අපි දර්ශනය කරනවා අපි තත්පර දෙක මදින අපි දෙමු තප්පර තුනක් හිතර දෙම් ඔය වගේ කාලයකට මැසේජ් එක දර්ශනය කරනවා. ඒ හරිනන්නේ වැරදිනම් මොකක්ද කියන්න එකැන මේ පාසුව එකයි යසනයම් එකයි හරිනම් මෙන්න මේ එකක තමයි පෙන්නන්නේ. වැරදිනම් අපි කියනවා අපි මෙහම දෙමු wrong user ප කියලා මෙන්න මේ වගේ එර එකක් පෙන්න්නන හරි දැන් ඔන්න අපි මේක රන් කල්ල බලමු මතකතියා ගන්න අපි මේ කොටසරන්වෙන්න මොක්ක ලොද්ද ්‍රීන් Fla් එක ලික් ලෝ නෙවෙයි ඉ් මත ලි ක ලෝත් ඔන්න මම ලික් කර Ent userන අපි userනම් එකක් දීල බලමු මෙත ය 3 කලින් දීලා තියෙන හිද ම මෙතැන යස1න් කියලා දෙනවා ඔන්න දෙ මේ වෙනස් තුනයි යු1න් විදිහයට එතකොට පස්වර්ඩ් කියනට යසවන්ටදාල පස්ුවඩ් එක මම දෙන්නම් එක දෙක තු හතර පහාය හතාට නමේ හෙෝ ස මොකද වෙලා තියන්නේ අමන්න මෙැන් අපි පොඩි ස්පේස එකක් දෙමු ුණේද ඇත්නම් ටමයි ඒක දර්ශනය වෙන්නේ එකන්නේ යසනයම් කියන එකයි හෙලෝ එකයි අතර ස්පේස එකක් නෑ එක නිසා මම මෙන්න මෙ තන්ට පොඩි ස්පේ එකක් දුන්න දුන්නට පසේ මේ විදියට දර්ශනය වෙනවා අපිට පිළිවෙලට අපිට වශ්‍ය විදිහයට හරි අපි නික මට වැරදි එකක් දී ල බල යුසනයම් එකට මොමදනවා යස වන්ම දෙමු අනැත්තම් ටූ දෙමුක් පසුව දෙකට මොක් අරිදීලා එට කරන රෝයනේ පස්වඩ් කියලා එර එක අපිට පෙන්න්නනවා හැබැයි මෙතනදී එක දෙයක් තියනෝ මොකක් ද අපි දීපු යසනේම් එකද වැරදි පස්වඩ් එකද වැරදි කියලා වෙනවෙනම බලාගන්න විදිහයක් නෑ හිතන්න කො දැන් අපි මේක රන් කල්ලා වෙනම යසනයම් එකක් දෙනෙනොද මේ වගේ යුනේම් එකක් මේ වැඩ සටහ නැතුලෙ නෑ ඊල මොම මේ එන්ට කර ඒ මේදීපු එකත් මෙතැන්ට ඇඩ් වෙන කිසිම ගැට ලුවක් නැතුව දැන් පාස්වර්් අපි මෙතන තියෙන වගේ එකක් දුන්න එතකොට වැටේ නමකොද රෝ userන පස්වර්ඩ් කියලා ඒ කියන්නේ userනම් එකද වැරදි පස්වර්ඩ් එකද වැරදි කියලා වෙන වෙනම දර්ශනය කරන්නේ නෑ අපිට එහෙම නැතුව අපිට පුළුවන් මීට වඩ ටිකක් දියුණු කරන්න මේ වැඩ සටහන කොහොමද දියුණු කරන්නේ අපි තව ifස් බ්ලොග් එකක් ගන්න අරගෙන මොකක්ද කියන්නේ අපි මේ දෙන්න යසනේම් එක යුව කියල ඇතුළේ දීලා තියෙන යසනේම් එක මේ යසනේම් කියන ඇරක ඇතුළේ තියනෝද කියලා බලන්න කියනවා ඒක බ්ලෝ එකක් තියනවා මෙන්න මේ විදිහට බල් කියන ඒ කොටස ඇතුළේ මේ තින් මෙන්න මේක තමයි ඒ බ්ලෝ එක පාසුවර්ණ වේ අපිට මෙතන් දියෝන යුසනේම් කියන ඇරේක ඇතුළේ තියනෝද කියලා බලන්නගනො මේ තිං කියන කනෙවෙයි මොකක්ද අපි දෙනයුව යුස නේම් කියලා මෙන්න මේ දීල තියෙන වේරිය බල්ල එක අපි ප්‍රශ්නයක් කහනෝ මොකක්ද ඉම් වන්න මේ යුව කියන වේරියබල් එක එක යුවෙන් කියන වේරියබැල් එක ඇතුලිදීලා තියෙන නම යුසනේම් කියන ඇරක ඇතුළේ තියනෝද තියනෝ නම් මොකක්ද කරන්න ඕන ඒ නම් එන්න මේ කොටස විතරක් නෙවේ කොතනින් දන්ද මෙන්න මෙතනී දම්ම හරිද පස්වර්ඩ් එකක් අහන්නේ යුසනේම් එක හරි නම් විතරයි දැන් ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනි මොකක් ද මේ මේ එ කොටස් ක්‍රියාවට නංවන අනු පිළි වෙල දැන් මේකෙන් පස්සේ මෙතනට එන්නේ එතනින් පස්සේ මේ ටිකරන්න වෙන්නේ දැන් ඊට කලින් මේ කොටස් ක්‍රියාත්මක වෙන්න ඒ වගේ අවබෝධයක් ඔයාලගාව තියෙන්න්න ඕනේ දැම් මොකක් දවෙන්න මේ කොට සි අයින් කරල මේ විදිහයට ගත්ත කියන්නකො එතකොට මොක දෙවෙන්නේ මේොටස මෙතැන්ට සම්බන්ධ වෙලා තිබුණ මේ විදිහයට තිබුණත් මොකද දෙ වෙන්නේ අපි ඇඩ් කරන යුසනයම් එක හරිියුනත් වැරදි වුණත් අපෙන් පාස්වඩ් එක හනෝ මෙත නිදි චෙක්වෙන්නේ නෑ අපි අහනක එමනත්නම් අපි දෙන යුසනයම් එක හරිද වැරදිද කියනද. ඒක චේක්වෙන්නේ මෙහෙදී එතකොට මේ කෑල්ල දීල ඉවර ඒක නිකං අපරාධයක්ඒ කියන්නේ නිකරුණේ වැරදි යුසනයම් එකක් දීලා තියෙද්ද ඒක චෙක්කරන්න නැතුව පාස්වඩ් ෙකුත් අහලාඉන්න. ඒ අපේ පරිශීලක යගේම ැත්නම් වැඩසටහන භාවිතා කරන යුසගේ කාලය නාස්තිකිරීම එහෙම නෙවේ අපි කියනවා මේ මෙතන්ට දැම්ම වෙන්න මොකක්ද යුසනේම් එකක් ඇ් කරපු හැටිය චෙක්කරල බලනවා යුසනේම් එක මේ වැඩසටහන තුළේ තියෙනවද කියලා තියෙනවනම් විතරයි පස්වර්ඩ් එක ඇඩ් කරන්න කියලා කියන්නේ කට නැත්නම් ොකරන්න ඔන්න මේ ගේ තියෙනවා රන්න මේ කැඇල්ල වෙන්නේ නැත්නම් අපි කියනවා දැ මෙතන්දි සරලෝම අපිට දෙන්න පුළුවන් මොකක්ද රෝන් යුසනේ විතරයි සනේම් යුසනේම් එක වැරදි මොකද අපි චෙක් කරන්න යුසනය එක විතරයි හදිසිය අපි වැඩදි ුසනයම් එකක් දුන්නොත් මුලින්ම රන්වෙන්නන්නේ මොකක්ද මෙන්න මේ ඇල්ල තක තියාගන්න එකක්වත් එත කොට රන්න වෙන්න ඒක මං උදාහර නිදැ දී ලම පෙන්න්නන්නම් අපින්න මේ ලික් කරමුන ඔන්න යුසනම් එකක් එට කරන්න කියනවා මම නැති කෙනෙක් මේ විදියට දෙනවා මෙමක් කෙනෙක් මේ ඇතුලේ නෑ රෝ යසනේම් කියලා එතනම එර මැසෙජ්ජ එකක් පෙන්නල වැඩ සටහන අවසන් වෙනයි තව දුරටත් ඉදිරියට ගිය නැහැ දැ අපිට මෙන්න මෙතැනත් වෙනස් කරන්න පුළුවන් මුොක්ද. යසනම් පස්ුවර්ඩ් කියල දෙ එකකම වැරදි කියන්න ඕ නෑ අපි කියනවා අපි දැන් හොඳට මදන්නෝ යුසනේම් හරි කියලා මෙතන්ට එනවා කියන්නේ මේ පස්ුවර්ඩ් එක හන තැනට එනවා කියන්නේ. හරි යුසනේම් එකක් දීලා තියෙන්නේ කියලා ඉතාමත්ම පැහැදිලි. ඒක කියන්නේ මේ යුසනේම් කියන ඇරේක ඇතුළි තියන යුසනේම් එකක් දුන්නොත් විතරයි පාස්වර්ඩ් එකක් ඉල්ලන්නේ නැත්නම් එතනම වැරදිී කියලා කියන. එතකොට මේ කඇතුලයා පහු යුසනයම් ගැන කතා කරන්න ඔන්න අපිට කෙලින්ම දෙන්න පුළුවන් ලෝවෙන්න බැරිනම් මොකොද අනි වාරම්ම දීලතියෙන්නේ වැරදි පස්වර්ඩ් දෙක් කියලා පිට හිතන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. ඒ විදිහට දෙමු. අපි නැවතවතාවක් මේ වැඩසටහන් රන් කරලයිමු. ඔන්න මමයි ස්ප්‍රයිඩ් මතකලික් කළා අපි හරි යුස කෙනෙක් දෙමු. කවදයස? වාන් දැම්මහනෝ පස්ුවර්ඩ් එක. ඔන්න මම වැරදි පාසර්ඩ් එකක් තමයි දෙන්න හරි එක නෙවෙයි ඔන්න ඉවිදිර වැදි පාස්ුවර්ඩ් එකක්ත් දීලා එන්ට කළොත් මොකොද වෙන්නේ. රෝග පාස්වර්ඩ් කියල වැටිලා වැඩ සටහන එත්තනින් අවසන් වෙනවා මේ වැඩ සටහන හරහා ප්‍රධාන වශයෙන් අධපි අවධානය යොමු කළේ අරාවක එමනැත්නම් ඇරේ එකක ගබඩා කරලා තිය දත්තයා අපේ මොකක්හරි වැඩසටහනකට කොහොමද භාවිතා කරන්න කියනදේ. අපි අද ඇතුළත් කරපු මේ UN PW මෙන්න මේ වගේ වියබල් දෙකේ ඇතුළත් කරපු දත්ත නිවැරදිද කියනදේ පරීක්ෂක් කළේ මේ යුසනයම් සහ පාස්වඩ් කියන ඇරේස් දෙක ඇතුළෙති බිච්ච දත්ව එක්ක සංසන්ධනය කරලා. ඉතිං ඔයාලට පැහැදදිලි ඇති අපි කරන මොකක්හරි වැඩසටහනකට අරාවක්තුල තියෙන දත්ත අපට භවිතයට ගන්න පුළුවන් කියනදේ ඒ වගේ මීට අමතරෝ අපි කතා කර අරාවක් ඇතුළි තියෙන දත්ත්යක් වෙනස් කරන්න ඩිලීට් කරන්න එමනැත්නම් රිපලේස් කරන්න ඒ වගේ ක්‍රියාකාරකම් කොහොමද කරන්න කියනද ඉතින් මේ හැම දෙයක්ම ගොඩක් බැදගත් කාරණ හැමදාම කියනව වගේ මේ සම්බන්ධව යාලා තවදුරට නිර්මාණ කරල බලන්න ගේ නිර්මාණ කරද ම හරි ැටලුවක්කාවත් කමෙන්ට් එකක් විදිර දෙන්න අනිවාරෙන් ඔයාලගේ ගැටලුවලටම පිතුරු දෙදෙනවා ඒ වගේම වීඩියෝ එක අවසන් කරන්න කලින් මතක් කරනවා. තවම චැනල්ල එක බස් subscribeाइब කලන්න නැත් නම් චැල්ල එක සබස්කයිाइබ් කරන්න ඒ වගේම වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂයා කරන්න මතක් කරන්නපා ඒ වගේම මතක් කරනවා learnar.csdx.lk අපේ වෙබซाइ් ගේෙරෙගිෂ්ටය වෙන්න ඔයාලගේ CT දැනුම දියුණු කරගන්න ොඩක් ප්‍රියෝජන මේ බසයිට් එක රහයාලට ලබාගන්න පුළුවන් ඉතින් මේ හැම දෙයක් මොමතක් කරමින් අදට වීඩියෝ එක මෙතැනින් අවසන් කරන වීඩියෝ එක නරඹපු ඇමෝටම ස්තූතියි ආයුබෝවන්.